ආයුබෝවන් කියලා පිළිගන්නවා Education 2020 YouTube channel එකත් එක්ක. ඉතින් අපේ නංගිල මල්ලා ඉල්ලීමක් කරලා තිබ්බා වාට්ටු යන්න කලින් සායනික පුනරට යන්න කලින් ඇඳහිය පත්තල භාවිතාන වචන ගැන යම් දැනුවත් කිරීමක් කරන්න කියලා. ඉතින් ඒක පාඩම් මාලා කීපයකින් ඉදිරිපත් කරන්න තමයි හිතුවේ. ඉතින් ඒ යටතේ මුලින්ම අපි දවසට වචන 10ක් වගේ ඉගෙන ගත්තොත් අපිට මේ ටික අපිට පහසුවක් නැතුව ඉගෙන ගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. ඉතින් ඒ යටතේ මුලින්ම මම ඔයාලට මේ ඉන්වෙස්ටිගේෂන් කියන යටතේ අවශ්‍ය කොටස් ටික කියලා දෙන්න කියලා තමයි හිතුවේ. අපි මේ ඉන්වෙස්ටිගේෂන් කියන එකෙන් අපි කියන්නේ රෝග විනිශ්චය පරීක්ෂණය කියන වචනේ. අපි කියන්නේ යම් රෝග තත්ත්වයක් මොකක්ද කියලා හොයාගන්න සිදු කරන පරීක්ෂණ වලට තමයි ඉන්වෙස්ටිගේෂන් කියලා කියන්නේ. ඉතින් යටතේ මුලින්ම මම මේ බ්ලඩ් ඉන්වෙස්ටිගේෂන් ගැන පොඩි දැනීමක් ඔයාලට ලබා දෙන්න හිතුවා. ඉතින් මෙන්න මේ විදිහට ටිකට් එක සඳහන් කරලා තිබ්බොත් F අකුරයි B අකුරයි S අකුරයි. මේකෙන් කියන්නේ fast in blood sugar කියන එක. fast in blood sugar. ඒ කියන්නේ රුධිරේ නිරාහාර සීරි මට්ටම ඇගයුම් කරන පරීක්ෂණයක් තමයි FBS කියලා කියන්නේ. එතන මෙන්න මේ FBS පරීක්ෂණය සිදු කරන්න රෝගියෙක් නිරාහාරව තියන්න ඕනේ යම් පැය 6ක් පැය 8ක් වගේ කාලයක්. ඒකල තමයි රුධිර සාම්පල් ලබා ගන්න. ඉතින් ඒකේ ලබා ගන්න ටියුබ් එකත් මෙන්න මේ වගේ ටියුබ් එකේ තමයි ලබා ගන්න. අපි කියනවා මෙන්න මේකේ සොලියුෂන් එකක් තියෙන ටියුබ් එකක්. මේ ටියුබ් එකට මේ සොලියුෂන් එකක් දා තින් මේ සාම්පලේ කැටි ගහන එක නතර කරන්න. ඉතින් මෙන්න මේක සීනි සඳහා පරීක්ෂා කරන ඉන්වෙස්ටිගේෂන් එකක් කියන එක පොඩි මතකයක් තියාගන්න. ඒ වගේම තමයි මේක තමයි පළවෙනි වචනේ. ඒතකොට දැන් ඔයාලා FBS කියලා තිබ්බොත් මේකේ තේරුම දාන්නවා fast in blood sugar. අපි තව වචනයක් බලමු. මෙහෙම තියෙන්න පුළුවන්. RBS. RBS කියන්නේ random blood sugar කියන එක. ඒ කියන්නේ FBS කියන්නේ fast in blood sugar, RBS කියන්නේ random blood sugar. ඒ කියන්නේ ඕනම වෙලාවක අපිට රුධිරේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න පුළුවන්. මේක තමයි අපි random blood sugar කියලා කියන්නේ. ඒකත් මෙන්න මේ જાති ටියුබ් එකකට තමයි ගන්නෙ. ඉතින් මේ ඒකට අපි random blood sugar කියලා කියනවා. එතන මෙහෙම තිබ්බත් මෙන්න මේකට මොකක්ද කියන්නේ CBS ටිකට් වල ගොඩක් වෙලාවට තියෙන පුළුවන් වචනයක්. CBS කියන්නේ capillary blood sugar. ඒ කියන්නේ අපි දන්නවනේ glucometer කියලා පොඩි උපකරණයක් තියෙනවා ඔයාලා වාට් වෙනකොට හම්බේ. ඒකට strip එකක් දාලා මේ ඇඟිල්ලෙන් රුධිර බිඳුවක් අරගෙන පරීක්ෂා කරන්න පුළුවන්. ඒකට අපි කියන්නේ CBS පරීක්ෂණය කියලා. එතන ඔයාලා තුනක් වචන දාන්නවා. පළවෙනි එක තමයි FBS කියන එක දාන්නවා fast in blood sugar. ඒත් එක්කම මම කිව්වා RBS කියන වචනේ දාන්නෝ random blood sugar, CBS කියන වචනේ දාන්නෝ capillary blood sugar. එතන වචන තුනක් දාන්නවා. තවත් බොහෝ විට ටිකට් වල හම්බෙන්නේ මෙන්න මේ වගේ එකක්. අපි ගත්තොත් තව ඉන්වෙස්ටිගේෂන් එක FBC කියන එක. FBC කියන්නේ full blood count. full blood count කියන්නේ blood test එකක්. මෙන්න මේකදී අපිට රුධිරයේ තියෙන රතු සෛල ප්‍රමාණය, ඒත් එක්කම HB කියන්නේ hemoglobin ප්‍රමාණය, එවගේ සුදු සෛල ප්‍රමාණය, මේ වගේ තොරතුරු ගොඩක් අපිට ලබා ගන්න පුළුවන් පරීක්ෂණ තමයි full blood count කියන එක. ඒකටත් ඒකත් ගන්න මේ වගේ ටියුබ් එකකට අපි ගන්න මේකේ සොලියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද රුධිරයේ කැටි ගැසීම වලක් ගන්න අපි ටියුබ් එකක් කියලා කියන්නේ. මේකට තමයි රුධිර සාම්පල් ලබා ගන්න. මේකත් ඉන්වෙස්ටිගේෂන් එකක විදිහට බහුලව භාවිත කරන පරීක්ෂණයක්. ඊට පස්සේ තව එකක් අපි ගමු පරීක්ෂණය SC. මෙහෙම තිබ්බොත් මේක කියන්නේ සීරම් ඉලෙක්ට්‍රොලයිට්. ඉගෙන අපේ ඇඟේ අයන තියෙනවා. එතන මෙන්න මේ අයන වලින් මේ පොටෑසියම් සහ සෝඩියම් අයන ප්‍රමාණය පරීක්ෂා කරන්න මේ ඉන්වෙස්ටිගේෂන් එක කරනවා සීරම් ඉලෙක්ට්‍රොලයිට් කියන එක. එතන මේ වගේ එකක් ගන්න මේ වගේ ටියුබ් එකකට මේකේ සොලියුෂන් එකක් නැහැ. ප්ලේන් ටියුබ් එකකට තමයි මේක ගන්න අපි කියන සීරම් ඉලෙක්ට්‍රොලයිට්. අපි තව පරීක්ෂණයක් බලමු. තව වචනයක් අපි හිතමු මෙන්න මේක රුධිර සීනි බල් එකක් තව එක තියෙනවා PPBS නිතරම අපිට හම්බෙන එක. මේක අපි කියන්නේ post parenteral blood sugar. ඒ කියන්නේ ප්‍රධාන ආහාරයකට පෑය දෙකකට පස්සේ අපි රුධිර සාම්පලයක් සීනි සඳහා පරීක්ෂා කරනවා. එතකොට ඒක ගන්නෙත් අර සුගර් ටියුබ් එකකට තමයි මම ඉස්සෙල්ලා කිව්ව. ඒකෙත් කිමිකල් එකක් තියෙන කැටි ගැහෙන වලක් ගන්න. දැන් අතට වචන කිහිපයක් කියලා දුන්නාද? පළවෙනි එක තමයි FBS කියන එක කියලා දුන්නා. ඒ වගේම RBS කියන එක කියලා දුන්නා. ඒ වගේම CBS කියන එක කියලා දුන්නා. ඒත් එකම FBC කියන එක කියලා දුන්නා. එතකොට SC කියන එක කියලා දුන්නා. එතන මේ හැම එකක්ම ඉන්වෙස්ටිගේෂන් වචන පහක් ඇතුළත මේ ඔක්කොම ඉන්වෙස්ටිගේෂන්. ඉන්වෙස්ටිගේෂන් බ්ලඩ් හා සම්බන්ධ රෝග විනිශ්චය පරීක්ෂණ. මේ කියන්නේ fast in blood sugar, මේ කියන්නේ random blood sugar, මේ තියෙන capillary blood sugar, මේ තියෙන full blood count,
මේ තියෙන්නේ සීරම් ඉලෙක්ට්‍රොලයිට් ඊට පස්සේ මං කිව්වා PPBS පෝස්ට් පැරෙන්ටල් බ්ලඩ් ෂුගර්. එතකොට දැන් හයක් දන්නවා. ඊට අද වචන හයක් ඉගෙන ගත්තා ඉන්වෙස්ටිගේෂන් විදිහට හයක්. තව එකක් අපි බලමු. මෙන්න මෙහෙම තිබ්බොත් ESR. මේ කියන්නේ එරිත්‍රොසයිට් සෙඩිමෙන්ටේෂන් රේට්. ඒ කියන්නේ රතු සෛල අවසාදිත වේගය පරීක්ෂා කරන එකක් අපි ආසත් තත්ත්වයට පරීක්ෂා කරනවා. එරිත්‍රොසයිට් සෙඩිමෙන්ටේෂන් රේට් එක බලමු. එකෙන් රතු සෛල අවසාත් වේගය මේකත් ගන්න මෙන්න මේ වගේ ඊ ටියුබ් එකකට ඒකල මේක පැයක කාලයක් තියලා අපි බලන කොච්චර පැයකදී කොච්චර රතු සෛල අවසාදින යන්නේ ඒකට සිදු කරන පරීක්ෂණය FBC ESR කියන පරීක්ෂණය. එතකොට මේ මේ අකුර තව ඉන්වෙස්ටිගේෂන් LFT කියලා තියෙන පුළුවන්. මේකින් කියන්නේ liver function test. ඒ කියන්නේ අක්මා වාස්තුව සිදු කරන රුධිර පරීක්ෂාව තමයි LFT කියන්නේ. ඒතර RFT කියලා තිබ්බොත් මේකින් කියන්නේ renal function test. Renal function test. එතකොට තව එකක් බලමු CRP. CRP කියන්නේ C reactive protein. එතන මෙන්න මේවා ප්‍රධාන රුධිර පරීක්ෂණ. අපිට බහුලව හම්බෙන රුධිර පරීක්ෂණ ටිකක් කිව්වේ. එතන මෙන්න මේ වචන වල දැන් දාන්න මම කිව්වා FBS කියන එක දාන්නවා. RBS කියන එක දාන්නවා CBS කියන එක දාන්නවා FBC කියන එක දාන්නවා ඒ වගේම PPBS කියන එක දාන්නවා SC කියන එක දාන්නවා එතන මෙන්න මේ වචන දේවල් දානවා BS කියන්නේ fasting blood sugar random blood sugar capillary blood sugar full blood count postprandial blood sugar serum electrolyte erythrocyte sedimentation rate ඒ වගේ liver function test renal function test C-reactive protein. ඒ දෙකයි 3 4 5 6 7 8 9 10. දැන් අද වචන 10ක් ඉගෙන ගත්තා. ওই 10 වලට ටිකට් වලදී හම්බේ. අපි ඊළඟ දවසෙත් තව වචන 10. මෙන්න මේ හැම එකම blood investigation. Investigation රෝග විනිශ්චය පරීක්ෂා අපි කියන්නේ කෙටියෙන් IX කියලා. Investigation. ඉතින් මේ ඔක්කොම රෝග විනිශ්චය පරීක්ෂණ. ඉතින් මේවා ටිකට් වල හම්බේ. ඒතකොට දැන් මේ වචන වල තේරුම ඔයාලා කියන්න දන්නවා. අපි ඊළඟ පාඩමෙන් තවත් වචන 10ක් කතා කරමු.